පන්සලයෙන් ගුණතිලක නම විතරක් කිව්හාම ඇති තවත් හඳුන්වා දෙන්න අටුවා ටිකා ඕන වෙන්නේ නෑ. මුළු රටක්ම ආදරය කරන හඬක්, මුළු රටක්ම ආදරය කරන නමක්. අද විතරක් නෙවෙයි, හෙටත් මතු අනාගතයේදීත් ඇය අපිට ඉතිරි කරපු නොමියන ගීත හැමදාමත් අපිව නලවාවි. මේ ආදරණීය දිගහැරුම ඇය ගැනයි. මේ තරම් රසික ආදරයක් විඳින්න කොයි තරම් වාසනාවන්ත වෙන්න ඕනෙද? ඔව්, මගේ ජීවිතයට ලැබුණු ලොකුම වාසනාව තමයි රසිකයන්ගේ ආදරය. ඒක මට දරාගන්න බැරි තරමටම ලැබෙනවා. අසනීප උනදා පටන් නිවසේ දුරකථනයට ඉස්පාසුවක් නෑ. අන්තිමේ බැරිම තැන දුරකථනයේ රිසීවරේ අයින් කරලා තිබ්බා. ඒත් බේරෙන්න බෑ. සමහරුන්ගේ හොයාගෙන මාව බලන්න එනවා. ඉතින් තවත් ඇයට දිනිය යුතු ලෝකයක් තියේවිද? මගේ ආසාවේ අනතුරු මම සින්දු කියලා තියෙන්නේ. මට ආයෙත් සින්දු කියන්න ආසාවක් තණ්හාවක් නෑ. ඒ වුණාට මම අසනීපුණාට පස්සේ රසිකයෝ අඬනවා, අනේ ආයෙත් සින්දු කියන්න එනවා නේද කියලා අහනවා. ඇත්තටම ඔව්, මං සින්දු කියන්න එනවා තමයි. හැබැයි මෙහෙම නෙවෙයි, පෙර සිටි පරිදිම මම සූපත් වුණාට පස්සේ. දැනට තාමත් මගේ අත ටිකක් හිරයි. අත සැහැල්ලු වෙන්න ඕනේ. ඇයි කියන්නේ හිතේ දුකින් නම් නෙවෙයි. ඒත් ඇගේ දැසේ තියෙන්නේ ආදරණීය බලාපොරොත්තුවක්. ඒ නිල්පාට දෙනෙත් යොමු වෙලා තියෙන්නේ දෙවියන් වහන්සේ දිහාවට. මම දන්නවා දෙවියන් වහන්සේ යුතු වෙලාවට මට හැකියාව දෙයි කියලා ගීත ගයන්න. ඒ හින්දා මම බය නෑ. එතකම් මම මෙහෙම ඉන්නවා. හැමෝම මට කිව්වා සින්දු කියන්න ප්‍රේ කරනවා කියලා. මම නිකම්වත් ප්‍රේ කරන්නේ නෑ. මම බය නෑ දෙවියන් වහන්සේ ඉන්නකන්. උන්වහන්සේ නියම් වෙලාවට මගේ හඬ දේවි. මං අතීතය ගැන මෙනෙහි කරන්නේ නෑ. එහෙම වුණාම දුක හිතෙන අවස්ථා තියෙනවා. මං දුක් වෙන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒත් වෙලාවකට දැනෙනවා කිසිම ගුණයක් නැති පිරිසක් අපි අතර ඉන්නවා නේද කියලා. මං ගායිකාවක් විදියට මේ රටේ සංගීතයට, චිත්‍රපට පසුබුම් ගීත ශේෂ්ත්‍රයට කොයි තරම් සේවයක් කරපු ගැහණියක්ද? අපේ රටේ රූපවාහිනී නාලිකා කීයක් තියෙනවද? ඔය නාලිකාවලින් දවසකට ගීත කීයක් මගේ ගායනා වෙනවද? ඉතින් ඒ අය ටිකක් හිතන්න ඕනේ නේද? මේ ගායිකාව අසනීප තත්ත්වයෙන් ඉන්නේ, මුදල් අදින ටිකක් අමාරු ඇති කියලා, ටිකක් බලන්න ඕනේ කියලා. ඉතින් විවේකීව ඉන්නකොට මට මේවා මතක් වෙනවා. මුලින් පෞද්ගලික රෝහලක මාසයක් නැවතිලා හිටියා. ඒකට ලක්ෂ 45ක් විතර ගියා. ඊට පස්සේ නවතම ක්‍රමවේදයකට අනුව ශල්‍ය කර්මයකට භාජනය වුණා. ඒකට ලක්ෂ 12ක් විතර ගියා. ඉතින් බෙහෙත් හේත් සාතු සේවිකාවන්ට වියදම් කරන්න වුණා. දැන් ඉතින් නැවිදගන්න පුළුවන් තත්ත්වයට පත් වෙලා ඉන්න නිසා සාතු සේවිකාවෝ අවශ්‍ය නෑ. ලෙස්ලි තමයි මාව බලාගන්නේ. විවේකී සුවයෙන් ගෙවන ඇන්ජිට මේ කාල සීමාව තුළ ජීවිතයට ලංවුණු සුරකුමරියක් ඉන්නවා. ඔව්, අක්ෂා චමුදි, ඒ මගේ වස්තුව. අක්ෂාගේ පියාගේ දුරකථනය සොයාදීමේ වගකීම එදා දරා තිබුණේද සරසවිය පුවත්පතයි. ඒ හරහා අක්ෂාත්, ඇන්ජලීත් අද ආදරණීය දියණියකුත්, මිත්තණියකුත් වෙලා. අක්ෂා දුවට මම හරිම ආදරෙයි. මම යාට කියන්නේ මගේ වස්තුව කියලා. වෙලාවකට අක්ෂා කෙල්ල කියලාත් කියනවා. මම යාට අපේ ගෙදර එන්න කියලා ආරාධනා කරා. එදා මගේ උපන්දිනේ දවසේ එයා ඇවිත් සින්දු කියලා මාව හරියට සතුරු කළා. අක්ෂාට මම මගේ නම දුන්නා. එයා දැන් අක්ෂා චමුදි ඇන්ජලීනා. ඒ නම ඇහෙන කොටත් මට සතුටුයි. මගේ උපැන්න සහතිකේ තියෙන නම ඇන්ජලීනා. මං ඒක පොඩි දූට දුන්නා. අක්ෂා, අර අවුරුදු 5 කිල්ල මගේ සින්දු කියන අපූර්ව දැක්කම මට හිතාගන්නවත් බැරි වුණා. රෑදවල් මල් හැඟුම් ගීතය හරිම ලස්සනට කිව්වා. මගේ පිච්චගෙන් ගීත ගයන්න හැමෝටම බෑ. ඒත් අක්ෂා ඒක කරනවා. මගේ ගීත කියන්න බැරි කවුරුත් ගීත කියන්න ඕනේ නෑ. මම අක්ෂාට බාර දීලා තියෙන්නේ මගේ ගීත සියල්ලම. මම දැන් බය නෑ. මේ කෙල්ල ළමිසියක් වෙනකොට මං හොඳටම වයසට ගිහින් තියේ. මම ඉරිෂාවක් නැතුව ආදරෙන් දෙන දේ යා රැකගනි. මං මැරුණ දවසට මගේ නමයි සින්දු ටිකයි ගෙනියන්න දැන් අක්ෂා ඉන්නවා. උදේ පටන් රෑ නින්දට යනතුරු ඇය ගෙනියන්නේ දෙවියන් වහන්සේ සමග ගෙවන ආධ්‍යාත්මික ජීවිතයක්. ඒ ආධ්‍යාත්මික සුවය හැමදාමත් ඇය ළඟ රැඳේවා. තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.